ජනමාධ්‍ය වේදීන් විමල් රුහුණගේ මහතා සහ ජීපී නිසංක යන මහත්වරුන් පොලිසිය යොදවා අත්අඩංගුවට ගැනීම දැඩි ලෙස හෙළා දකින බව නිවේදනයක් නිකුත් කරමින් මාධ්‍ය සංවිධාන එකමුතුව පවසනවා. මාධ්‍ය සංවිධාන පෙන්වා දෙන්නේ මාර්ගගත ක්‍රමවේදවල ආරක්ෂාව පිළිබඳ පනත ප්‍රතිත්‍රස්ත පනත වැනි නව නීති සම්මත කරමින් නිදහස් අදහස් ඝාතනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකසා ගනිමින් තිබියදී මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගනු ලබන බවයි. අනියමින් බියවැද්දීම හරහා ඔවුන් නිහඬ කිරීමේ නිර්ලජ්ජිත උත්සාහයක් පවතින බව පෙන්වා දෙන මාධ්‍ය සංවිධාන ඊට එරෙහිව පියවර ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරනවා. කුරුණෑගල බස් නැවතුම්පොළේ සිද්ධියක් වාර්තා කරන අතරතුර පොලිස් රාජකාරියට බාධා කළයි පවසමින් කුරුණෑගල පොලිසිය අත්අඩංගුවට ගත් බිමල් රුහුණගේ මහතා මාර්තු 11 වෙනිදා දක්වා රිමාන්ඩ් ගත කර ඇති බව එම නිවේදනයේ සඳහන්. එහි දැක්වෙන්නේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පළකිරීමක් කළ බවට චෝදනා නගමින් මාධ්‍යවේදී ජීපී නිසංක මහතාද අධිකරණයට ඉදිරිපත් කර මාර්තු 20 වෙනිදා දක්වා රිමාන්ඩ් බඳනාගාර ගත කර ඇති බවයි. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්ති ජනමාධ්‍යවේදීන්ගේ සංවිධානය ඇතුළු මාධ්‍ය සංවිධාන 8ක් ඒකබද්ධව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube channel එක අදම subscribe කරන්න. Newsfirst ජනතාව සමඟ.